ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා පිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පොල්පිටි ගම තලකොළවැව නොම්බර 258 නිවසේ පදිංචි AM හේමවති මහත්මිය ප්‍රධාන පෞලේ පින්වන්ත පිරිස
අපේ පිංගොතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණේ කරන්නට ධර්ම දාණය ලබා දීලා රැස් කරගන්න සියලු කුසල් ධර්මීන් අපේ පිංගොතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අදිටනින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. අද දේශනාව සඳහා බොහොම සුවිශේෂී ජාතක කතාවක් අපි මාතෘකා කරගත්තා. දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලී ඉඳලා නියත විවරණය ලබාගෙන සුවිසි අසංඛ්‍ය කල්පයක් පුරාවටම වාක් ප්‍රනිදානී, කාය ප්‍රනිදානී, මනෝ ප්‍රනිදානී පාරමී ධර්මයන් පූර්ණේ කරලා මේ ලෝකේ නිවන් දකින්නට අවස්ථාවල් 512,027 වරක් තිබියදී ඒ සියලුම මග අත්හැරලා සසරේ දුක් විඳින සංසාරේ අසරණ වෙලා ගමන් කරන ඔබටත් මටත් මහත් අනුකම්පාවින් අනේක විද දුක් කන්දරාවන් විඳලා පාරමී ධර්මයන් පුරලා මේ ලෝකේ අති උතුම් සම්මා සම්බුද්ධත්වයේ නම් ඌ මේ බුද්ධ රාජ්‍යය ළඟ කරගත්තු භාග්‍යවතුන් වහන්සේ තුල පවතින ගුණ අනන්තයි. කවදාවත් හිතලවත් කියලවත් කෙලවර කරන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් හිතන්න පටන් ගත්තොත් ඒ කෙනයි කුම්මත්තක භාවයට පත් වෙනවා. එහෙම නැත්නම් වෙහෙසට පත් වෙනවා. ඒ තරම් අපරිමිත ගුණස්කන්ධයකින් යුක්ත ඒ භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහා බුදු ගුණය ඉස්මතු වන දේශනා මාලාව අද අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහ ගුණය මේ ලෝකේ උදාහරණ කතා ටික කියලවත් නිම කරන්නට බෑ. අදණ්ඩේ ආයුධවලින් තොරව මහා චණ්ඩ සැඩ පරුෂ පුරුෂයන්, යක්ෂයන්, දෙවියන් භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහ ගුණයෙන් දමනය කළා. ඒ ගුණ අතරින් පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහ ගුණයෙන් මෙලොව අන්ධකාරයෙන් ඇවිදින සසර සත්‍යයට බොහෝ දිනෙකට මේ පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහ ගුණයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ තෙල් පහනක් අතට දුන්නා. අඳුර ඇවිදින අයට නිවැරදි මඟ පෙන්නුවා. ඒ අයට වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා. තමන්ගේ අසරණ බව තමන්ට හිතන්න අවස්ථාවක් උදා කරලා දුන්නා. එවන් මහා උත්තම ගුණයකුයි මේ පුරුෂ ධම්ම සාරති නම් මේ මහ ගුණය කියලා කියන්නේ. ඒ මහා ගුණීන් තෙල් පහනක් බඳු වූ මේ මහා පුරුෂල් මහා බුදු ගුණේ මෙලොව එළිය දැකපු අන්ධකාරේ ඇවිදින එළිය දැකපු සත්‍යයන් අතර බොහොම සුවිශේෂී කෙනෙක් තමයි අපේ ශාසනයේ තේජස්වන්තයින් අතරින් අගතැන්පත් අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. අපි අද පටන් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරමු. අඟුලිමාල මහරහතන් වහන්සේ තුල පවතින
ඒ සුවිශේෂී ගුණ අපි කතා කරමු. අපි අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳ සමහර වෙලාවට කතා කරන භාෂාව ඒ තරම් සුදුසු නෑ. මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව ඇයි අපට මේ විදිහට සංග්‍රහ කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව අපට සංග්‍රහ කරලා එව්වේ මේ තරම් මහ ගුණ අධික උත්මේකුත් මෙහෙම සංසාරේ අතරමං වුණා කියන එක පෙන්වන්න. ඒක මනාකොට ඉස්මතු වෙච්ච දේශනාව තමයි අඟුලිමාල සූත්‍ර දේශනාව. නමුත් අද දවසේ මම මේ දේශනාව මුලින්ම දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ. අද මම තෝරගත්තා අපේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජවන්ත භව ඉස්මතුණි පිඟත්නි මේ බුදුසසුනි පමණක් නෙවෙයි අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ භවවලදී මේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ මොණගෙහිච්ච තැන්වලදී ඒ අඟුලිමාල තෙරුන් වහන්සේ තුල පැවතිච්ච තේජවන්ත භව නම් උන්වහන්සේ රහත් භව ලැබපු දවසේ තිබිච්ච තේජවන්ත භව කොයි වගේද කියලා හිතා ගන්නට පුළුවන්. සසරේ පාරමිතා පුරද්දී ඒ තරම් මහා තේජවන්ත භවක් උන්වහන්සේට තිබුණා. ඒ තේජවන්ත භව ඉස්මතු කෙරෙන සුවිශේෂී ජාතක කතාවක් තමයි සුතසෝම ජාතකය කියලා කියන්නේ. අද අපි ඒ සුතසෝම ජාතකය මේ විදියට දේශනා කිහිපයක් ඔස්සේ අවබෝධ කරගමු. අඟුලිමාල තෙරුන් වහන්සේ තුල පවතින තේජවන්ත භාවය හරියට මිස්මතු කෙරෙන දේශනාවක් සුතසෝම ජාතකය කියලා කියන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ සම්බුද්ධ සසුනේ ශ්‍රාවක භාවයට පත් කරලා උන්වහන්සේට නිවැරදි මාවත පෙන්නුවා. අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහි කාලේ අඟුලිමාල කුමාරිය හැටියට ගත කළේ මුළු ජම්බුද්වීපයම බියට පත් කරමි. මිනිසුන් කොච්චර බය වුණාද කියලා කියනවනම් කැලෑවේ වාසය කරන වන සිව්පාව පවා අඟුලිමාල කියන නම ඇහෙනකොටත් මල පහ වෙන්න පටන් ගත්තා. ඒ කරුණිස්මතු වෙන හොඳ සිද්ධියක් තමයි අසද්ෘශ්‍ය මහා දානීය දින වෙලාවේ කොසල් මහ රජතුමා ඇත්ගෝවන්ට අනකලා භික්ෂුන් වහන්සේලාට කුඩ ඔසවන්න ඇතුන් 500ක් සූදානම් කරන්න කියලා. නමුත් ඒ වෙලාවේ ඇත්ගෝවන්ට සූදානම් කරගන්න පුළුවන් වුණේ ඇතුන් 499යි. දානට භික්ෂුන් වහන්සේලා වඩිනවා. ඇතෙක් සූදානම් කරන කාලයකුත් නේ. මල්ලිකා දේවියට මේ කාරණාව ගිහිල්ලා මහරජතුමා සිහිපත් කරාම මල්ලිකා දේවිය ඇත්ගෝවන්ට කියනවා යන්න ගිහිල්ලා ඡණ්ඩ ෂඩ පරුෂ නාලාගිරිය තව අරගෙන ඉන්න. කොසල් මහරජතුමා බියටපත් වුණා. දේවිය නුඹ මාව නසන්නද හදන්නේ? නාලාගිරි හස්තයා මේ ලෝකෙ හිලෑ මට විතරයි. මේ කාර්යයන් වහන්සේ නමකට හරි හිරිහැරයක් කළොත් රටවැසියෝ මට නිඳා කරයි. ඒ වෙලාවෙදී මල්ලිකා දේවිය රජතුමාට කියනවා මහරජා බියටපත් වෙන්න එපා. මා කියූ පරිදි නාලාගිරි යතාව අරගෙන ඉන්න. ගෙනල්ලේ නාලාගිරි යතාව තියන්න අඟුලිමාල තෙරුන් වහන්සේගේ ළඟ. පිඟත්නි නාලාගිරි යතා කියලා කියන්නේ ඉතාම දරුණු හස්තියේ. හැබැයි අඟුලිමාල තෙරුන් වහන්සේගේ ළඟ නාලාගිරි යතාව තියද්දි සදහන් කරලා තිබුණවා දෙකන් වලින් මුහුණ වසාගෙන හොඬ වලින් කොඩය අල්ලගෙන ඔසවගෙන පාදයන් හතර පොළවේ තිබූ පරිදිම තබාගෙන වලිගිය දෙකලවේ රඳවාගෙන රෝම කූපයක්වත් නොසෙල්වෙන පරිදි නාලාගිරිය තා අඟුලිමාල මහතෙරුන් වහන්සේගේ ළඟ දානීවර වෙනකන් ඉඳලා තියලද සදහන් කරනවා
නාලාගිරි හස්ති රාජ්‍යයට මල පහ වුණ බව. එහෙමනම් මේ අඟුලිමාල කියන නම ඇහෙනකොට මිනිස්සු බය වෙට පත් වෙන එක කවර කතාද? පිංගත්නි සතා සිව්පාව පවා නම ඇහෙනකොට බියට පත් වෙනවා. ඒ තරම් ඡණ්ඩ ෂඩ පරුෂ මේ අඟුලිමාල කුමාරයව දමනය කර බව ඒ සිදුවීම භික්ෂුන් වහන්සේලා දැක්කම ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා පිඟත්නි දම්සභා මණ්ඩපෙ ඉඳගෙන ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ මහා ගුණයන් අතරින් සුවිශේෂී ගුණයක් වෙච්ච පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහා ගුණය ගැන කතා කරන්නට යෙදුණා. දිව්‍ය කණින් මේ කතාව අහලා භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපෙට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසකේ වැඩ ඉඳගෙන ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මම ඉන්නට කලින් නුඹල කුමන කතාවකින් කතා වුණාද? භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ අපට කතා නොකරන්නේ කියපු දෙතිස් කතාවක් නෙවෙයි අපි කතා කළේ. ස්වාමීනි අපි මේ කතා කළේ ඉතාම ඡණ්ඩ සැඩ පරුෂ මේ ජම්බු දීපේම ප්‍රසිද්ධ වෙලා හිටපු මහා භයානක මිනිමරුවෙක් ලෙස හඳුන්වපු අඟුලි කුමාරයා දමණය කර කතාවයි අපි මේ ඒ ආශ්චර්ය ගැන අපි මේ කතා කර කර හිටි. ඔබ වහන්සේ අඟුලිමාල කුමාරයාව බොහෝම පහසුවෙන් පැවිදි කරවලා හරියට උන්වහන්සේගේ ගුණය ඉර හඳ වගේ මේ ලෝකයටම ප්‍රසිද්ධ කරවලා දෙව් බඹුන් මිනිසුන් රජවරු සිටුවරු පවා වන්දනා කරන කෙනෙක් බවට උන්වහන්සේ පත් කළා. ආන්නේ කාරණාවයි ස්වාමීනි අපි මේ කතා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි නුඹල මේක මහා ආශ්චර්යයක් වගේ දැක්කේ මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දමණය කරපු අඟුලිමාලව ගැන. මහණෙනි නුඹලට මේ කරුණ ආශ්චර්යයක් කියලා හිතුණට හැබැයි ලෝකෝත්තර ඥානියෙන් පරතරට ගියපු සර්වඥතා ඥානින් යුක්ත මේ සම්බෝධියට පත්වෙච්ච ජීවිතේ මේ අඟුලිමාලව දමණය කරපු කතාව කිමෙක්ද මහණෙනි? මම සම්්‍යක් සම්බෝධිය වෙනුවෙන් සංසාරේ පාරමිතා පුරද්දී ලෞකික ඥානයකින් යුන් ඉන්න කාලේ මහණෙනි මම මේ අඟුලිමාලව මේ විදිහටම දමණය කළා. ආං ඒකයි පුදුමයට පත් වෙන උන කරුණ. භාග්‍යතුන් වහන්සේ කතාව එහෙම නිම කරාම භික්ෂුන් වහන්සේලා ආරාධනා කරනවා, ස්වාමීනි අපි අද වෙච්ච සිදුවීම නම් දැක්කා, හැබැයි ස්වාමීනි අපි పూర్වෙහි සිදුවෙච්ච කතාව නම් දන්නේ නැහැ. අපට අනුකම්පා කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒ කතාව අපට දේශනා කරන්න. භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවයි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ආවජ්ජනා පටිබද්ධ ඥානයෙන් මේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ අතීත කතා පුවත මේ විදියට දේශනා කරා සුතසෝම ජාතිකය කියන නමින්. පෙර කාලික කුරු කියන රටේ ඉදිපත් කියලා නුවරක් තිබුණා.
එකල රට පාලනය කරි කෝරව්ව කියලා රජ කෙනෙක්. මේ රජතුමා දානීය ප්‍රිය වචනයේ අර්ථචර්යාව සමානාත්මතාවය කියන මේ සතර සංග්‍රහ වස්තුවෙන් ධාර්මිකව රට පාලනය කරා. ඒ කාලේ අපමහ බෝසතාණන් වහන්සේ ඒ රජතුමාට දාව රජතුමාගේ අග්‍ර මහේෂිකාවගේ කුසේ පොතේ කැටට පිළිසඳ ගත්තා. මහ බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දැකපු දවසේ අංග ලක්ෂණ දිහා බලපු නම් තබන බමුණු නමක් තැබුවා. ලෝකේ පවතින සියලුම ශාස්ත්‍රයන් මනාකොට අසන බහුශ්‍රුත කෙනෙක් බවට මේ කුමාරයා පත් වෙනවා. ත්‍රිවේදයේද ලෝකේ පවතින යම් විෂයක් වේන ඒ සෑම විෂයක්ම හොඳින් දන්න හොඳින් අසන මනා දැනුමක් තියෙන කෙනෙක් බවට අනාගතයේ මේ පුත් කුමාරයා පත් වෙනවා. ආන් ඒ නිසා කුමාරයාට නම තැබුවා බොහෝ දේ දන්න නිසා සුත සෝම කියන නමයි. ඇයි මේ සුත කියලා කියන්නේ? අපි දන්නේ බහුශ්‍රුත කියලානේ. බහුශ්‍රුත කියලා කියන්නේ එකල දැනුම ලබාගත්තු ක්‍රමය. අහලයි දැනුම ලබාගත්තේ පොතපත කියවලට වඩා. එනිසා තමයි බහුශ්‍රුත කියලා කියන්නේ. බහුශ්‍රුත කියන්නේ බොහෝ දේවල් දන්නා කියන අර්ථයයි. එනිසා කුමාරට නම තැබුව සුතසෝම කියලා. මේ සුතසෝම කුමාරයා පිඟත්නි සුදුසු කාලේ එනකොට ශිල්ප ශාස්ත්‍ර හදාරන්ඩ තක්ෂිලා නුවර දිසාපාමුක් ආචාර්යවරයා වෙත ගුරු පඬුරුත් අරගෙන පිටත් වුණා. තක්ෂලා නුවර නගරයට කිට්ටු වෙනකොට ඒ මාර්ගයටම ප්‍රවිෂ්ට වුණා බරණස් නුවර කසී රජුරුවන්ගේ පුතුණුවන් වෙච්ච බ්‍රහ්මදත්ත කිනු කුමාරයා. ඒත් ප්‍රධාන රටක රජ කෙනෙකුගේ පුතේ. දැන් මේ පුතත් ගුරු පඬුරුත් අරගෙන තක්සලා නුවර දිසාපාමෝ කාචාරයවරය වෙත එනවා. දැන් කලින් සුතසෝම කුමාරයා නගරේ නවාතැන් පලකෙවිල නවාතැන් ගන්නවා. ඒ නවාතැන් හලේම මේ බ්‍රහ්මදත්ත කුමාරයාත් ඇවිල්ලා සුතසෝම කුමාරයා හිඳගත් අසුන ළඟෙම හිඳගන්නවා. දැන් මේ ආචාර්යවරයාගේ ශිල්පායරට ඇතුල් වෙන තැන. විවේකීව දෙන්න ඉන්නකොට එකිනෙකා දැන හඳුනගෙන කතා කරනවා. සුතසෝම කුමාරයා අහනවා බ්‍රහ්මදත්ත කුමාරයාගෙන් නුඹ කවුද? මම බර්ණස් නුවර කසී රජුරුවන්ගේ පුතා. නම බ්‍රහ්මදත්ත. එතකොට මෙහියා ඉගෙන ගන්න. බ්‍රහ්මදත්ත කුමාරයා සුතසෝම කුමාරයාගෙනුත් විස්තර අහනවා. කොහේ ඉඳලා දාවි? මොකටද දාවි? කුමාරයෙක් කියනවා මම කුරු රට ඉඳිපත් නුවර කෝරවරයිතුමාගේ පුතා. මගේ නම සුතසෝම. එහෙනම් අපි රාජ පරම්පරාවෙන් පැවතගෙන යන කුමාරවරු දෙන්නම මිත්‍ර වුණා. දෙන්නම ශිල්පායතනෙට ඉගෙන ගන්න ගියා. ඒ කණ්ඩායමට පින්වත් නේදා එකතු වුණා. මුළු දඹදිවම හිටපු 100ක් රාජධානිවල රාජකුමාරවරු. ප්‍රධාන රාජධානි 100ක් තිබුණා. ඒ 100ම හිටපු රාජකුමාරවරු
මේ බෝසතාණන් වහන්සේගේ කණ්ඩායමට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න එකතු වුණා. මහ බෝසතාණන් වහන්සේ මහ ප්‍රඥාවන්තයි. බොහෝ ජාතක කතාවල ඒ කාරණාව හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී දිසාපාමොක් ආචාර්යවරයාගෙන් බෝසතාණන් වහන්සේ ඉතාම කෙටි කාලෙකින් සියලුම ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. යම් කණ්ඩායමක එහෙම සිසුවෙක් දක්ෂ වුණොත් ඒ දක්ෂ සිසුවට දිසාපාමොක් ආචාර්යවරයා වරප්‍රසාද දෙනවා. එහෙම දෙන එක වරප්‍රසාදයක් තමයි කණ්ඩායමේ දෙවන ආචාර්යවරයා බවට හෝහත් කරනවා. අන්න ඒ වගේ අපේ මහබෝසතාණන් වහන්සේ ඉතාම කිටි කලකින් සියලුම ශිල්ප ශාස්ත්‍ර හදාරපු නිසා ආචාර්යතුමාගේ ළඟ දෙවෙනි ආචාර්යවරයා බවට පත් කළා. ඒ නිසා දැන් බෝසතාණන් වහන්සේට තමන්ගේ කණ්ඩායමේ ශිෂ්‍යයන්ට උගන්වන්න බලතල තියෙනවා. පළමුවෙන්ම තමන්ගේ අතිජාත මිත්‍ර වෙච්ච බ්‍රහ්මදත්ත කුමාරට ඉගෙනුවා. තාම කිටි කලකින් සීලම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනුවා. ඊළඟට අනුපිළිවෙලින් අර 100ක් වෙච්ච රාජකුමාරවරුන්ට ඉගෙනුවා. එහෙම උගන්වල ඉවර වෙලා තමන්ගේ අධ්‍යාපන කාලය අවසන් කරලා ශිල්පායතනින් සියල්ලෝම එළියට බැස්සා. එහෙම එළියට බහිනකොට නොයෙක් මන්සන්ධි වලින් කුමාරවරු බෙදිලා යනවා. බෝසතාණන් වහන්සේ කුමාරවරුන්ට බෙදිලා යන කුමාරවරුන්ට කියනවා, නුඹලා ගිහිල්ලා නුඹලගේ රාජ්‍ය ධාර්මිකව පාලනය කරන්න. නුඹලා සතර සංග්‍රහ වස්තුයෙන් රටවැසියන් බබලා ගන්න. ධාර්මිකව රට පාලනය කරන්න ඕන විදිය ගැන සෑම කුමාරයෙකුටම උපදෙස් ලැබලා දුන්නා. අවසානයේදී ඉතුරුුනේ බ්‍රහ්මදත්ත කුමාරයා. අපේ මහබෝසතාණන් වහන්සේ ඒ කාලයේදී අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව හොඳින් දන්න කෙනි. කෙනෙකුගේ ශාරීරික අංග ලක්ෂණ බලලා ඒ පිළිබඳ අනාවැකි කියන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත කුමාරයාගේ අංග ලක්ෂණ දැක්කා. බෝසතාණන් වහන්සේට වැටහෙනවා, මේ බ්‍රහ්මදත්ත කුමාරයා නිසා යම් කලෙක මේ මුළු ජම්බු දීපෙම බියට පත් වෙන දවසක් එනවා. එනිසා වැඩිපුර අවවාද කරන්න ඕනේ කියලා බ්‍රහ්මදත්ත කුමාරට විශේෂ අවවාද කීපයක් ලැබලා දුන්නා. අවවාද සියල්ලක්ම පිළි අරගෙන බ්‍රහ්මදත්ත කුමාරයාත් තමන්ගේ රාජධානියට ගියා. සියලුම රාජකුමාරවරු තමන්ගේ රාජ්‍ය ධාර්මිකව කරන බව මහබෝසතාණන් වහන්සේට ලිපි මගින් දැන්නුවා. පිය රජුරුවන්ගේ ළඟට ගිහිල්ලා ඒ පිය රජුරුවන්ට තමන්ගේ ශිල්ප දක්වලා ඔවුන්ගේ මනාපය අරගෙන පිය රජුරුවන්ගෙන් පස්සේදී කුමාරවරුන් තමයි ඒ රාජ්‍යය පාලනය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ඔවුන් බෝසතාණන් වහන්සේ දුන් උපදෙස් පරිදි ධාර්මිකව රට පාලනය කරනවා. පින්වත්නි, මෙහෙම රට පාලනය කරන මහබෝසතාණන් වහන්සේ තමන්ගේ රාජ්‍ය තුල ධාර්මිකව පාලනය කරගෙන යනවා. බ්‍රහ්මදත්ත කුමාරයා කියලා කියන්නේ ආහාරය අනුභව කරනකොට මේ බ්‍රහ්මදත්ත කුමාරයාට මාංශ භෝජනයක් නැතිව කිසි දවසක ආහාරයක් අනුභව කරන්නේ නෑ. ඒක බ්‍රහ්මදත්ත රජතුමාගේ ළඟ තිබිච්ච ලක්ෂණයක්. හැමදාම ආහාර අනුභව කරද්දී අනිවාර්යයෙන්ම මාංශ රස භෝජනයක් අවශ්‍යයි.
මාලිගාවේ හිටිය ආරක්කේමියා ආරක්කේමිය කියලා කියන්නේ කෑම පිසින්න මේ කෑම පිසින්න හැමදාම කඩපිලින් අනිවාර්යයෙන්ම මස් රසයක් ගෙනල්ලා රජතුමාගේ ආහාරයට හදලා යවනවා රාජ භෝජනේ අනිවාර්ය ආහාරයක් තමයි මාංශ භෝජනයක් කියන්නේ අරක්කේමියත් මේ කාර්යභාරය ඊටාම ඕනෙකමින් ඉටු කළා. මොකද රජතුමාගේ භෝජනයට මේක හදන්නේ. හැබැයි එක දවසක් අරක්කේමිය කඩපිලින් මස් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා පළවෙනි දවසේ ගෙනාපු මස් ටික රජතුමාට හදලා දුන්නා. කොටසක් ඉතුරු වුණා දෙවන කොටස රජතුමාගේ භෝජනයට හදන්න සෝදානම් කරනකොට අරක් කැමියාගේ නොසලකිලිමත්කම නිසා මාලිගාවේ හිටපු බල්ලෙක් මේ මස් කෑල්ල අරගෙන කෑවා දැන් අරක් කැමියට එදාට හදන්න තාම මස් නෑ දන්නව රජතුමාට මස් නැති වුණු තමගේ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. අරක්කැමිය බියටපත් වෙලා කහවණු තරගෙන නගරයට ගියා මස් ටිකක් හොයාගන්න. නගරේ හැම තැනම හෙව්වා මස් නැහැ. එයිම මස් නැති වුණේ. පිඟත්නි ඒ කාලේ සත්ව ඝාතනයේ මේ මස් පිනිස කරද්දී ඒ මස් වැද්දන් යම් සතෙක් මැරුවොත් ඒ මරපු සතාගේ මස් ටික අදම විකුණනවා. හැබැයි ඔවුන්ගේ සම්ප්‍රදායේ සංස්කෘතික විශේෂ අංගයක් තිබුණා. එහෙම මස් වැද්දෝ මාසෙකට එක දවසක් සත්තු මරන්නේ නැහැ. ඒ දවස හඳුන්වනවා මා ඝාත දවස කියලා. හරියට අපේ පොහොයක් දවසක කියන වගේ එහෙම දවසක්. දැන් මේ අරක්කේමිය මස් හොයන දවස හිම මාගත දවස. එනිසා කොහිවත් මස් නෑ. අරක්කේමිය දැන් දන්නවා දැන් තමන්ට ජීවිතේනුයි වන්දි ගෙවන්න වෙන්නේ. තමන්ගේ අතපසු වීමට. අරක්කේමිය මේ පිළිබඳ කල්පනා කරනවා. කොහොමද මම මස් රජතුමාට දෙන්නේ අද රාත්‍රී භෝජනයේද අරක්කේමියට එක උපායක් හිතට ආවා සොහොනට ගියොත් අලුත ගිනාපු මිනියකින් කෑල්ලක් කපලා අදට විතරක් රජතුමාට සකස් කළ දෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයත් බේරගන්න ඕන නිසා සන්ධ්‍යාවේ සොහොනට ගිහිල්ලා අලුත ගිනාපු මිනියක් අරගෙන ඒකේ මස් කෑල්ලක් කපාගෙන රාත්‍රි භෝජනියට රජතුමාට හදලා දුන්නා. රජතුමායි දා අනුභව කරන් හදන්නේ මිනිමස්. අරක්කේමිය විතරයි දැන් මේක දන්නේ. පිඟත්නි අරක්කේමියා භෝජනේ ගිහිලා රජතුමාට පිළිගන්වලා රජතුමා මස් කැබැල්ලක් අරගෙන පළවෙනියටම ඒ මස් කෑල්ල මුවේ තබා ගත්තා සඳහන් කරනවා දිව අග තැබූ කල්හි 7000ක් රසනාර පිනා ගියා කියලා මුළු ශරීරයම සතුටටපත් වුණා ඒ තරම් රසය මේ මස් කෑල්ලෙන් රජතුමාට දෙනුණා කවදාවත් නොකාපු ආකාරයක රසය. ඇයි රජතුමාට එහෙම දැනුනේ? ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි රජතුමා පෙර භවයක යක්ෂ ආත්මයක් ලැබලා හිටියා. බ්‍රහ්මදත්ත රජතුමා පෙර භවයක යක්ෂ ආත්මයක් ලැබලා හිටියා. ඒ යක්ෂ ආත්මය ලැබපු ජීවිතේ වැඩිපුරම අනුභව කරලා තියෙන මිනිමස්
ඒ කාරණාව නිසා සසරි පුරුද්ද නිසාම රජතුමාට මේ ආත්ම භාවයේ මිනිමස් කැබැල්ල දීව අග තබද්දී අසර අර සසර පුරුද්දටම ඒ මස් රසයට ආසෙ හිතුණා හැබැයි රජතුමා මේ රාජ්‍ය පටන් ගත්ත දවසේ ඉඳලා කවදාවත් මිහිම රසයක් නම් අරක් කෙමියගින් ලැබිලා නෑ කවදාවත් නොවිදුපු දෙයක් නිසා කටට ගත්ත මස් කැබැල්ලයි ඒ කෙල ටිකයි කාර්ල හිම්මම පිබ දැම්මා අරක්කෙමිට කතා කරනවා අහනවා මොකද්ද දෙ කැමතිනි විශේෂත්වය මොනවද මේ මස් මහරජ පෙර හදපු මසම තමයි ඊ ඔබ වහන්සේ අනුභව කරපු මස් වලින් කොටසකුයි ආදාදලා තියෙන්නේ රයිතුමාට ඒ වචනේ ප්‍රමාණවත්මදි රයිතුමායිමත් අහනවා අරක්කෙමිය මොකද්ද දෙ කැමතිනි විශේෂත්වය මොනවද මේ මස් අරක්කෙ මේ කියන මහරජ ඊ ඔබ වහන්සේ හදපු ඊ ඔබ වහන්සේ අනුභව කරපු මස්ම තමයි ආදත් තියෙන්නේ මහරජ අද ටිකක් වෙනස් විදියකට මම ඔක හැදුවා ඒකයි ඔය තරම් රස රයිතුමා දන්නා මෙච්චර දවසක් ඉඳලා මොහු මේ රස දැනගෙන හිටියා නම් අද විතරක් වෙනස් කරන්න හේතුවක් නෑ එහෙනම් පෙරත් වෙනස් කරන්න ඕන රයිතුමා හනවා අරක්කෙමිය නුඹට නුඹේ ජීවිතය වටිනවා නම් මට මේ කාරණාව කියන්න මොනවද මේ මස් රයිතුමාගෙන් සමාව අයදල කියනවා මහරජ ඔය වෙනෙක් මසක් නෙවෙයි ඔය මිනි මස් මහරජ මගේ අතින් මෙනි මෙහෙම අතපසු වීමක් වුණා ඔබ වහන්සේට අද රාත්‍රී භෝජනයට මාංශ භෝජනයක් නැති නිසා මට මෙනි මෙහිම පිළියමක යොදන්න උනේ මාකේරි අනුකම්පාවෙන් මහරජ මට සමාව දෙන්න මේ කතාව කියද්දී ඒ වෙනකොට මාලිගාවේ අසල හිටපු සියලු දෙනාම ඉවත් කළා රයිතුමා අරක්කෙමෙව ළඟට අරගෙන කියනවා හොඳයි මම ඔබට ජීවිත දාණය දෙන්නම් හැබැයි අද ඉඳලා නුඹ මට මගේ මේ භෝජනියට අනිවාර්යයෙන්ම මිනිමස් එකතු කළ යුතුයි අරක්කෙමිය හනෝ මහරජ කොහෙන්ද මම මිනිමස් හොයන්නේ ඒක දුෂ්කරයිනේ කොහෙන්ද දුෂ්කර වෙන්නේ සිරගෙදර කොච්චර නම් සිරකරු ඉන්නවද මරණ දඬුවම නියමෙච්ච එක දවසකට එක මිනිස්සයා ගානේ මන් ඔබට මරලා දෙන්න ඒ මිනිමස් ටික හදලා මගේ භෝජනෙට එවන්න රයිතුමාට දැන් මිනිමස් කන්න ආසාවක් ආවා බලන පිංගත්නි මේ සසර කොච්චර භයානකයිද කියලා කියනවනะ අද අපි ගත කරන ජීවිතවල සමහර අඩුපාඩුකම් අපට හදාගන්න බැරි නะ අපේ හිත නැමිලා නම් තියෙන්නේ ඒක වැරදි අඩුපාඩුවක් නම් Tamange ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ බයටපත් වෙන්නේ මේක මට අද හදාගන්න බැරි වෙලා තියෙන්නේ සසර පුරාවටම බොහෝ ජීවිත ගණනාවක් මේ වැරද්ද මම පුරුදු කරපයි කියලා පින්වත්නි සසරේ තරමටම භයානකයි බ්‍රහ්මදත්ත රයිතුමාට දැන් මේ මිනිමස් කන ආසාවක් ආවියයි මිනිමස් කන ආසාවක් ආවි සසරේ මිනිමස් අනුභව කළ තිබිච්ච නිසා යක්ෂ භවයක ඉඳෙද්දි මිනිමස්ම අනුභව කරපු නිසා අතත් බලන්න සමහර කෙනෙක් මද්ද්‍රවලට ඇබ්බැහි වෙනවා සමහර කෙනෙක් වැරදි දේවලට ඇබ්බැහි වෙනවා හොරකම් කරන්න ඇබ්බැහි වෙනවා මේ මොනවද සසර පුරුදු සමහර දෙනෙක් ඉන්නවා මේකෙන් මේ වරදින් නිදහස් වෙන්නත් ඕන හැබැයි හිත සකස් කරගන්න බෑ මොකක් නිසාද අර සංසාරේ පුරාවටම තමන් මේක වැඩිපුර පුරුදු කරලා තියෙන නිසා ඒකනේ ධර්මයේ සඳහන් වෙන්නේ මුලින් මුලින් කරපු අකුසල කර්ම
පුරිමා පුරිමා අකුසල ධම්මා පසුව පසුව කරන අකුසල කර්ම වලට පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයෝති පච්චිමා උපනිස්සය ප්‍රත්‍යක් වෙනවා එහෙමනම් තමන්ගේ ළඟත් යම් පුරුදු යම් අඩුපාඩුකම් තියෙනවනේ වීරිය වඩන්න කොහොම හරි ඒ අඩුපාඩුව මේ ජීවිතේම මම නැති කරගන්නවා කියලා කෙනෙකුට ද්වේෂය ඇති වෙනවනะ කෙනෙක් තුල යම් අකුසල කර්ම අකුසල සිතුවිල්ලක් බලවත් වෙනවනะ යම් අකුසලයකට හිත වැඩිපුර ඇලිලා තියෙනවනะ බයටපත් වෙන්න තමන්ට මෙහෙම තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ සංසාරේ බොහෝ ජීවිත ගණනාවක් මම මේ වැරද්ද කරපු නිසා කියලා. ඒ කරුණ හැම වෙලාවකම හිතේ මතක තබා ගන්න. එතකොට මේ භවයේ අපි ওই වැරද්ද හදාගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? මේ ජීවිතේ අපි ළඟ තියෙන අඩුපාඩුකම අපි සකස් කරගන්න වීරිය වඩා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එහෙනම් ඊළඟ භවයට කරගෙන යනවා ධර්මයක් තියෙන බුද්ධෝත්පාද කාලයක ඒ දේ අපට සකස් කරගන්න බැරි වුණු පින්වත්නි අපි සංසාරේ කොච්චර අසරණ සත්‍යෝ පිරිසක් බවට පත් වේද මේ තරම් ධර්මයේ තිබිලා මේ වැරදි හදාගන්න පුළුවන් මාර්ගයේ තිබිලා ඒක වැරද්දක් බව දැනගෙන ඒකෙන් අයින් වෙන්න අපි වීරිය වඩන්නේ නැත්තම් ඒ කියන්නේ භාග්‍යතුන් හන්සේ පිංවතුනි කිසිම වෙලාවක මේ වැරදි කරන මිනිසු උන්වහන්සේ තදින්ම හිලා දැක්කිනේ වැරද්ද වැරද්ද හැටියට දැකලා පිංවත්නි ඒ වැරද්ද වැරද්ද හැටියට දැකලා වැරද්ද හදාගන්න අයව භාග්‍යතුන් හන්සේ වර්ණනා කරා හරියට ඒ පිරිසව භාග්‍යතුන් හන්සේ වර්ණනා කරන කොහොමද වලාකුලින් මිදිච්ච චන්ද්‍රයා වගේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නප්පමච්චයේ සෝ ඉමං ලෝකම් පබහසේති අබ්භාමුත්තෝව චන්දිමා මේ අඟුලිමාල හාමුදුරන්ටම දේශනා කරපු ගාතාව මුලින් මුලින් වැරදි කරලා මේ වැරදි බව දැනගෙන ප්‍රමාදයට පත් වෙලා හරි නිවැරදි භාවයට පත් වෙන අය හරියට වලාකුලින් මිදුණු චන්ද්‍රයා වගේ මේ මුළු ලෝකයටම ආශිර්වාදයේ සපයනවා භාග්‍යතුන් හන්සේ බොහෝ දේශනාවල් වල මේ සසරේ පුරුදු වැරදි නිවැරදි කරගෙන යන සත්‍යන්ව වර්ණනා කරලා තියෙනවා මොකද පිංගුත්‍රි මේ එක භවයක දෙකක ආපු ගමනක් නෙවෙයි අපි මේ සංසාරේ බොහෝ වාර ගණනාවක් අපි මේ ඇවිල්ලා තියෙනවා ආපු ගමන් මග නම් අපට බුදුහාමුදුරු කිව්වත් ඇටෙහෙන්නේ නේ ඒකනේ භාග්‍යතුන් හන්සේ දේශනා කරේ මේක පණවන්න බෑ කියලා පුබ්බහා කෝටි න පඤ්ඤායති මේ ආපු ගමන් මග අනවරාග්‍ර සංසාරේ ආපු ගමන් මග භාග්‍යතුන් හන්සේම දේශනා කරන මහණෙනි මේක පණවන්න බෑ. ඇයි පණවන්න බෑ කිව්වේ? භාග්‍යතුන් හන්සේ දන්නවා. භාග්‍යතුන් හන්සේ ඒක දැකලා තියෙන්නේ. නමුත් ඒක අපට කිව්වට තේරෙන්නේ නෑ. ඒ තරම් දිග නම් මේ සසර. මේ සසරේ අපි වැඩිපුරම පිඟුතුනි කුසල් වඩලමත් නෑනේ. එහෙනම් වැඩිපුර කුසල් වැඩුවනම් අපි සසරින් ඈතර වෙන්න ඕනනේ. වැඩිපුරම කුසල් වැඩලත් නැහැ නං. එහෙනම් අපි මේ සංසාරේ වැඩිපුරම අකුසල ධර්ම වැඩිපුර වර්ධනය කරලා තියෙන පුරුදු වෙලා තියෙන්නේ. පිගත්නි එහෙම ආපු අපේ ජීවිතවල යම් අඩුපාඩුකම් තිබිලා මේක මගේ වරදක් මේ වරද මම කොහොම හරි හදා ගන්න ඕනේ කියන අරමුණ හිතට ඇවිල්ලා ඒ වරද හදාගන්න එකයි පින්වත්නි වැදගත් වෙන්නේ රජතුමාටත් සිද්ධ වුණේ ආන් එවිනිදියා
දැන් රජතුමා මස් රසයට මිනි මස් රසයට ආස හිතුණා බලන්න කෙනෙක් වැරද්දක් හිතට ආවම ඒ වැරද්ද කරන්න මොනතරම් දේවල් ජීවිතේ වෙනස් කරගන්නවද කියලා එක වරදක් කරන්න පිඟත්නි සමහර වෙලාවට තවත් වැරදි ගණනාවක් ඒ කෙනාට කරන්න සිද්ධ වෙනවා අර බොරුවක් කියන කෙනෙකුට තවත් බොරු ගණනාවක් කියන්න වෙනවා ඒ බොරුව වහන්න ඒ වගේ දැන් රජතුමාට තවත් ගොඩක් වැරදි කරන්න වෙනවා අරක්කෙමෙට අනකලා සිරගෙදරින සිරකරුව අපි මරලා දවසකට එක ගානේ හදමු එහෙම මම දෙන්නන්න ඔබට මස් දැන් අරක්කෙමියට හැමදාම මාලිගාවෙන් එක සිරකරුව ගානේ මරලා මරලා එවනවා අරක්කෙමියා රයිතුමාට මිනි මස් හදලා දෙනවා දැන් සිරකරුව නතර මරණ දඬුවමට නියම වෙච්ච මිනිස්සු ඉවරයි ඊළඟට රයිතුමා කරපු දේ තමයි සුළු වැරදි වලට පවා මරණ දඬුවම නියම කළා සදහන් කරනවා දහසින් බඳ පියල්ලක් වූ හොරකම් කළොත් ඉතාම කුඩා ප්‍රමාණයක් හරි හොරකම් කළොත් ඒ සොරාට දීපු දඬුවම තමයි මරණ දඬුවම එහෙම සොරුන්ව මරණ දඬුවමට ලක් කරා ඊළඟට ඒ සොරුණු අවසන් වුණා දැන් මරන්නේ මිනිසුනේ ඊළඟට අරක්කැමියා රජතුමාගෙන් අවසර අරගෙන රාත්‍රී කාලේ වීදිවල සංචාරය කරලා රාත්‍රිය ඇවිදින මිනිසු තනිවම අල්ලලා මරලා රජතුමාට කන දෙන පටන් ගත්තා හැබැයි මේ කාරණාව නම් වැඩි දවස් අරගෙන යන්න හම්බුනේ නෑ තමන්ගේ ස්වාමියා ගෙවින් එළියට බැහැලා ගමනක් ගියා ආයි ගෙදර ආවිනේ බිරිඳ අනන්න පටන් ගත්තා තමන්ගේ බිරිඳ ගෙයින් එළියට බැහැලා ගමනක් ගියා ගෙදර ආවිනේ අතුරු දහන් වෙලා සැමියා අනන්න පටන් ගත්තා දෙමව්පිය ගෙයින් එළියට බැහැලා ගියා ආවිනේ දරුවෝ ගෙයින් එළියට බැහැලා ගියා ආවිනේ අපේ අසවල් මිත්‍රයා ගියා ආවිනේ මුළු නුවරම මිනිස්සු බියටපත් වුණා මේ නගරේ කොහේ හරි මිනි කන හොරෙක් ඉන්නවා මිනිස්සු මරණ හොරෙක් ඉන්නවා දැන් මුළු නුවරම මේ ප්‍රශ්නයක් හැටියට කැළඹෙන්න පටන් ගත්තා ඔහුගේ ප්‍රශ්නේ ඉස්සරම ඇවිල්ලා කිව්ව රජතුමාට හැබැයි රයිතුමාට කිව්වට වැඩක් නැහැ රයිතුමා මේ කාරණාව ගැන දන්නවනේ රයිතුමා මේකට වෙලාවක් නැහැ කියලා කාරණාවෙ මිදුණා හැබැයි දැන් රටවැසියන්ට මේ බය නැති වුණේ නේ ඊළඟට රයිතුමාගේ සේනාධිපතිවරයෙක් ඉනව කාලහස්ති කියලා සේනාධිපතිවරේ ඒ සේනාධිපතිවරයාට ගිහිල්ලා මේ කාරණාව කිව්වා අපට මේ නුවර මහා බයක් තියෙනවා අපට අනුකම්පා කරලා සේනාධිපතිතුමනි මේ මිනි කන හොරාව අල්ලගන්න උදව් කරන්න රයිතුමාට මේ කාරණාව ගැන කිසිම පළක් නැහැ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට මේකට උපකාර කරන්න ඒ වෙලාවේ සේනාධිපතිවරයා ඒ වගකීම බාරගත්තා වගකීම බාරගෙන දැන් රකවලුන් දාලා සොරාවල්ලන්න සැලසුමක් ඇදුවා අපි බලමු ලබන සතියේ දේශනාව තුලදී කොහොමද සේනාධිපතිවරයා මේ අරක්කැමිය වල්ලගන්නේ මිනිස්සු මරණ අරක්කැමිය වල්ලගන්නේ කොහොමද එතනින් පස්සේදී ඔහුට මොන වගේ දඩුවමක් දුන්නද කියන කාරණාව අදට කාල වේලා අවසන් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාවෙදී සාකච්ඡා කරමු. හොඳයි එහෙමනම් අද දවසේ සොතසෝම ජාතකයේ අනුව සිදු කෙරෙන
පළමු දේශනාව අපි මේ නිමවට පත් කරනවා ලබන සති දේශනාවේ දෙවෙනි දේශනාව අපි ආරම්භ කරමු අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දානමේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පොල්පිටිගම තලකොළවැව නොම්බර 258 AM හේමවතී මහත්මිය ප්‍රධාන පෞලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා යුද හමුදාව සේවයේ යෙදී සිටියදී මිය ගිය ආනන්ද රෝහිත රත්නායක ආදරණීය පුතුණුවන්ටත් එවැගේම WM බිසෝමෙනිකා කියන මෑණියන්ටත් AM හේරත් හාමි කියන පියාණන්ටත් RM විජේරත්න ආදරණීය ස්වාමි පුතුණුවන් ප්‍රධාන මිය පරලෝකීය සියලු මියගේ ඥාතීන්ට පිම්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පිං අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. මේ අතිවිශාල ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණේ කරන්ට අවස්ථාව උදා කරලා දීලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම සුජීවත්ව සිටින ආදරණීය ධර්මමුණු පුරන් හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණින් ධර්ම දානමී පින්කමෙන් රැස් කරගත්තු සීළු පින් බලයෙන් තමන්ගේ පෞලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා. AM හේමවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඔවුන් සිදු කරගෙන යනු ලබන සියලු යහපත් කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පිං අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ටත් නිදුක් භව නිරෝගී භව දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. මියගිය මාගේ පියාණන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් පිං අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට මග විවර කරලා දුන්නු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ පිං අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සීල දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.